අයිබෝන් ඩොක්ටර් ඩී චැනල් එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ලංකාව ඉතාම ප්‍රසිද්ධයි නිමියඳුම් කර්මාන්තයට. මේ නිසාම ගොඩක් දෙනෙක් නිමියඳුම් නිෂ්පාදනය කරලා ගෘහස්ත කර්මාන්තයක් විදිහට ස්වයන් රැකියාවල නිරත වෙනවා. මේගොල්ලන්ට තියෙන ලොකුම බාධකය තමයි මේ සඳහා හොඳ වෙළඳපොළක් හොයාගැනීමට තියෙන අපහසුතාවය. ගොඩක් දෙනෙක් නිමියඳුම් හදන නිසා ඒකට ගොඩක් සැපයුම වැඩි වෙලා ඉල්ලුම අඩු තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා මම අද කල්පනා කරා ඕගොල්ලන්ට නිමියඳුම් වෙනුවට ඉතාම වැඩි ඉල්ලුමක් තියෙන නමුත් ලංකාවේ එච්චරම ප්‍රසිද්ධ නැති වෙනත් කර්මාන්තයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට. නිමියඳුම් වලට වඩා මේ වගේ ප්‍රොඩක්ට්ස් වලට ලොකු ගාණක් ඔයගොල්ලන්ට ගන්න පුළුවනි. ඒ වගේම ඒවා ඉතාම මිල අධිකයි, අඩු කාලයකින් ඔබට හදා ගන්නත් පුළුවනි. එහෙමනම් අද අපි බලමු මේ වීඩියෝ එකෙන් නිල ඇඳුම් වෙනුවට ඔයගොල්ලන්ට ගෙදරදී මහලා ලොකු ගාණකට විතරක් නෙවෙයි දේවල් මොනවද කියලා. නිමියඳුම් වෙනුවට ඔයාලට මේ වගේ පෙට් බෙඩ්ස් මහන්න පුළුවනි. මේ තියෙන්නේ අඟල් 20ක ඩයමීටර් එකක් තියෙන පෙට් බෙඩ් එකක් ඩොලර් 24කට විකිනෙනවා. ඒ කියන්නේ රුපියල් 5000කට විතර. ඒ වගේම අඟල් 27ක පෙට් බෙඩ් එකක් ඔයාලට පේනවා ඩොලර් 43ක් විකිනෙනවා. ඒ කියන්නේ රුපියල් 12000කට කිට්ටු වෙන්න වගේ මේ වගේ පෙට් බෙඩ් එකක් ඔයාලට විකුණන්න පුළුවනි. පෙට් බෙඩ්ස් කියන්නේ ලෝකයේ ඉතාම ඉහළ ඉල්ලුමක් තියෙන ප්‍රොඩක්ට් එකක්. ඔයාලට පේනවා මේ ගොඩක් යුරෝපීය රටවල හරි US වගේ රටවල පෙට් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ මිලදී ගන්න දෙයක් තමයි පෙට් බෙඩ්ස් කියන්නේ. ඕගොල්ලන්ට මෙතන පේනවා නොයෙකුත් ඩිසයින්ස් වලින් ඕගොල්ලන්ට මහන්න පුළුවනි. මේ තියෙන්නේ ඒ ඩිසයින්ස් කිහිපයක්. එතකොට මේ වගේ යොදා ගන්න රෙදි වර්ග වෙනස් කරන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒ වගේම ඇතුළට බොහොම පහසු විදිහට නොයෙකුත් වෙල්වට් වර්ගයේ හෝ එහෙම නැත්නම් කාකි වර්ගයේ හෝ රෙදි වලින් ඕගොල්ලන්ට නොයෙකුත් ඩිසයින්ස් වලට මේ පෙට්ස් බෙඩ්ස් නිර්මාණය කරන්නට පුළුවනි. මේ වගේට යන වියදම ඉතාම අඩුයි. ඒ වගේම මම හිතනවා ඔයාලට නිමියඳුම් මහනාට වඩා මේ වගේ පෙට් බෙඩ් එකක් ඉතාම අඩු කාලයකින් හදාගන්නට පුළුවනි. එතකොට ඔයගොල්ලන්ට හොඳ වෙළඳපොළක් හදාගත්තොත් මේවට තියෙන ඉල්ලුම ඉතාම වැඩි. ඒ වගේම ලංකාවෙත් දැන් සුරතල් සතුන් සඳහා මේ වගේ දේවල් විකිනෙනවා. එතකොට මේගොල්ලන්ට පූසන්ට විතරක් නෙමෙයි ඔයගොල්ලන්ට බල්ලන්ට ඒ වගේම බල්ලත් ඉන්නවා එක එක සයිස් වගේ. එතකොට ඔයගොල්ලන්ට මේ පෙට් බෙඩ්ස් එක එක සයිස් වලට හදලා ඇත්තටම රුපියල් 5000 සිට රුපියල් 12000ටත් වඩා වැඩි ගන්නකට විකුණන්නට පුළුවනි. ඉතින් ඔයාලා මොනවද මේ ගැන හිතන්නේ? ඔයාලා දැනටමත් මේ වගේ නිෂ්පාදනයක් කරනවද? ඒ වගේම මම කැමතියි ඔයගොල්ලෝ මේ නිෂ්පාදනය කරනවා නම් ඔයාලගේ ඩිසයින්ස් මොනවද කියලා කමෙන්ට්ස් වලින් පහල කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙනතුරු ඔබ සැමට අයිබෝවන්.